గురిదారి ఛానల్ అత్తే కథ వీరైన వాళ్ళ సాదరం పిలిగన్నా మన దేవుని వీడియో కరన్న హేతువా కొరస్ వెళ్ళిన పొల గన ఇది మన పలవిని వీడియో గేమ్ కథా కరా వేలట డెన్లో కిన ప్రసిద్ధ వ్యవసాయకియాగే నతం వ్యాపారికియాగే కారణ హతక్ ఏకనే దుప్పత్ మినిసుంగే కారణ లక్షణ హతక్ సహ పోసత్ మినిసుంగే లక్షణ హతక్ విదిర ఇమాల ఈ వీడియోకి బెల్లు నత్తం పహల లింక్ ఎక తీనో వాలట గిల్ల ఈ వీడియోక బలన్న పులువా ఇది మమ్మ అద మే వీడియోకి వాలట కథా కరన్న హేతువా කොටස් වෙනද පොළ කියන්නේ මොකද්ද කොටසක් කියන්නේ මොකද්ද ඒ වගේම අපි කොටස් වෙනද පොළ දී කටයුතු කරන්න ඕන කොහොමද කියන කාරණා මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවා ඉතින් මම ඔයාලට මුලින්ම කතා කරන්න කොටසක් කියන කාරණය කොටසක් කියන්නේ අපි හඳුනගන්නේ සමාගමක අයිතිය නිරූපණය වෙන කුඩාම එකකේ විදිහට සමාගමක අයිතිය ලක්ෂයක් නම් මේ ලක්ෂය කුඩා කොටස් වලට කඩනවා ඉතින් මේ ලක්ෂයක කුඩා කොටස් වලට කඩලා ඒ අයිතිය මිලදී ගන්න පුළුවන් කුඩාම ඒකකයේ විදිහට අපි තුන් මේ ලක්ෂය අපි රුපියල් 10 කොටස් වලට ගන්නවා කියලා. ඉතින් ඔයාලට මේ 10 කොටසක් මිලදී ගත්තොත් ඔයාලට ඒ සමාගමක රුපියල් 10ක අයිතියක් හිමි වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේකේ සරලම කාරණය. නැත්නම් මම ඔයාලට තවත් මේක සරල කරන්න. ඔයා හිතන්න මේක එක රවුමක් කියලා. ඉතින් මේ රවුම මම කුඩා කොටස් 8කට කඩනවා. 8කට සමාන කොටස් 8කට කඩලා පෙන්නනවා. ඉතින් මේ එක කොටසක් ඔයා මිලදී ගන්නවා නම් ඔයාට මේ රවුමේ නැත්නම් මේ ව්‍යාපාරේ නැත්නම් මේ සමාගමේ අයිතිය ඔයාට අයිඩිය කොටසක් වාට හිමි වෙනවා. ඉතින් අර අටෙන් බංගුවක් හිමි වෙනවා. ඉතින් මෙන්න මේක තමයි කොටසක් කියන එක කොටසක් කියන එකේදී සරලව අපි හඳුනා ගන්න ලබන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේදී ගොඩක් බැරෑරුම් විදියට යන්නේ නැහැ. හැබැයි මේ කොටසක් කියන එක මේ විදියට සරලව හඳුන්වනවාට මේක කොටස් මිලියන ගණනක් දක්වා ව්‍යාපාරයක නැත්නම් සමාගමක කොටස් වෙනද පුළුවන් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ කොටස් මිලියන ගණනක් තියෙන ව්‍යාපාරයකින් ඔයා යම් කිසි කොටස් ප්‍රමාණයක් ලැබී ගත්තට පස්සේ ඔයා මේ ව්‍යාපාරයේ අයිතිකාරයෙක් බවට පත් වෙනවා. ඉතින් මේක එසේ මෙසේ නැත්නම් පොඩි කාරණාවක් නෙමෙයි. මේක පිටුපස ලොකු කාරණා ගණනාවක් මේකෙදි සැඟවිලා තියෙනවා. ඔයාට මේ කොටස් මිලදී ගැනීමෙන් අධ්‍යක්ෂක මණ්ඩලය දක්වා නැත්නම් ව්‍යාපාරයේ ප්‍රධාන කොටස් හිමියා දක්වා බවටත් උනත් පත්වීමේ හැකියාවක් මෙන්න මේ කොටස් මිලදී ගැනීම තුක තියෙනවා. ඉතින් මේ කියන බැරෑරුම් කාරණා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ කොටස් වෙනද පොළ තුල කටයුතු කරන්න. ඉතින් මම දන්න අපේ ගමේ තින්නවා මම දන්න කීප දෙනෙක් යාළුවත් මේ කොටස් වෙනද පොළ කටයුතු පැහැදිලිව කරගෙන යනවා. ඉතින් යාළුවත් මේ ගැන ලොකු අවබෝධයක් නැහැ. ඉතින් මේ වලට තියෙන්න ඕන අපි කොටසක් මිලදී ගන්නකොට අපි මේ ව්‍යාපාරයේ අයිතිකාරයෙක් බවට පත් වෙනවා. ඉතින් අපි මේ ව්‍යාපාරයේ අයිතිකාරයෙක් බවට පත් වෙනවා නම් අපි කොටස් සමග ගනුදෙනු කරන්න ඕන අපි අයිතිකාරයෝ විදියට. මෙන්න මේක ගොඩක් අය අමතක කරනවා. මෙයාලා මේක සූදුවක් විදියට තමයි ගොඩක් අය කොටස් වෙනද පොළ කටයුතු කරන්නේ. ඉතින් මෙන්න මේ කාරණය අපි හරියට තේරුම් ගත්තොත් කොටස් වෙනද පොළදී අපිට පහසුවෙන් ආයෝජනය කරලා ප්‍රතිලාභ ලබන්න පුළුවන්. ඉතින් ඔයා මේ කොටසක් මිලදී ගන්නවා නම් ඔයා ඒක අයිතිකාරයෙක් බවට පත් වෙන එක අමතක කරන්න එපා. ඒ හැඟීම අමතක කරන්න එපා. මේක සූදුවක් බවට පත් කරගන්න එපා. ඉතින් ඔයා මේ අයිතිකාරයෙක් නම් ඔයා මේ ව්‍යාපාරය ගැන හොයලා බලනවා. මේ ව්‍යාපාරයේ ලාභය ගැන හොයලා බලනවා. මේ ව්‍යාපාරයේ ඉන්න කළමනාකාරීත්වය ගැන හොයලා බලනවා. මේ ව්‍යාපාරයේදී ව්‍යාපාරයට ඇතිවෙන අවස්ථා තර්ජන අභියෝග ඒක ව්‍යාපාරයේ තියෙන ශක්තිය මොනවද කියලා හඳුනා ගන්නවා. අන්න ඒ ඔස්සේ තමයි ඔයා කොටසක් මිලදී ගන්නවාද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඉතින් ඒ විදිහට ඔයා අයිතිකාරයෙක් ඔයාගේ ඔයා හිතන්නේ ඔයා සමාගමක එක කොටසයි වට දෙන්නේ කියලා. හැබැයි ඔයා මේ එක කොටස සම්බන්ධයෙන් උනත් කටයුතු කරනවනවා මේකේ අයිතිකාරයෙක් විදියට. එහෙම නැතුනොත් මේක ඔයා ගන්නවා විකුණනවා කියන කාරණයේදී මේ කොටස් වලින්ද බලත් එක්ක සම්බන්ධ වෙන්න එපා. එහෙම වුණොත් මේක සූදුවක් බවට පත් වෙනවා. ටික කාලයක් ලාභ ලබනවා, ටික කාලයක් අලාභ ලබනවා. අන්තිමට කියනවා කොටස් වලින්ද පොළ වැඩක් නැහැ. කොටස් වලින්ද පොළ ආයෝජනය කළා තේරුමක් නැහැ කියලා. නැහැ. ඔයා මේකෙන් හරි විදියට ආයෝජනය කරොත් නිවැරදි කොටසක් මිලදී ගත්තොත් නිවැරදි වේලාවෙදී මේක විකුණුවොත් ඔයාට මේකෙන් නිවැරදි ලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ අයිතිකාරයා කියන හැඟීම අමතක කරන්නේ නැතුව මේ කොටස් වලඳ පුළ තුළ කටයුතු කරන්න කියලා මම ඔයාලගෙන් මේ වීඩියෝ එකේදී මතක් කරනවා. ඉතින් අපි ඉස්සරහට බලමු කොහොමද කොටස් මිලදී ගන්නෙ, කොහොමද CDS එකක් ඕපන් කරගන්නේ කියන කාරණා. ඉතින් ඔයාලට මේ ගැන තම සමහරුන්ට වැටීමක් ඇති, වැටීමක් නැති අයත් ඇති. මොකද්ද මේ CDS, මොකද්ද මේ කියන මම කිව්ව කාරණා ටික මම ඔයාලට ඒව පැහැදිලිව කින් එක ඉස්සරහට විස්තර කරන්න. ඉතින් මමත් මේක දැනටමත් කරගෙන යන නිසා තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් මේකේ ප්‍රතිඵලයක් නැහැ කියලා කාටවත් කියන්න බෑ. කොටස් වෙනද පොළක් කියලා කියන්නේ රටක තියෙන ප්‍රධාන සංවිධාන ප්‍රධාන ආයතනයක්. ඉතින් මේක තමයි රටේම ආර්ථිකය පදනම් වෙලා තියෙන්නේ. ඉතින්
ඔයාලා මේ ලංකාවේ කොටස් වෙළඳ පොළ ගැන ඉගෙන ගන්න එක කිසිසේත්ම අපතේ නැහැ. ඔයාලට ලංකාවේ කොටස් වෙළඳ පොළ වැඩක් නැත්නම් ඔයාලට වෙනත් රටක කොටස් වෙළඳ පොළ ආයෝජනය කරන්නත් මේ දැනුම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඔයාලා මේ මං දාන වීඩියෝ සීරීස් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉතින් මගේ මොන හරි කියවුන නැත්නම් ඒක පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම කොටස් වෙළඳ පොළට කැමති අයට පේන මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අපි ඉස්සරහට කොටස් වෙළඳ පොළ ගැන නිවැරදි ආයෝජනය කරන්න කොහොමද කියන එක ගැන හරි සරල විදියට ඉගෙන ගමු. එහෙනම් සුබ දවසක්.